ආයුබෝවන් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගණදෙවි වන්දනාව පිළිබඳ අපි ගෙන එන වීඩියෝ මාලාවේ අද අපි ගෙන එන්නේ ඔයාලට ඉතාමත් වැදගත් වගේම දැනගත යුතු කරුණු කීපයක් ගැනයි. ඔබගේ තරඟ විභාග සහ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා භාරයක් වන ආකාරය ගණදෙවිඳුන්ගෙන් කෙසේද අපි උදව් ලබා ගන්නේ වගේම ගණදෙවි වන්දනාවෙන් අපට ලැබෙන ප්‍රතිඵල ගැන පැහැදිලි කිරීමක් මෙම වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු අපි ගණදෙවියන්ගේ උදව් ඉල්ලා සිටින්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා උදව් බලාපොරොත්තු වෙන්න ගණදෙවියන් වන්දනා කරන්න යන්න නම් එපා. ගණදෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න. දෙවියන්ට අවංකව ආදරය කරන්න. ගණදෙවියන්ගේ ගුණ වර්ණනා කරන්න. ගණදෙවිඳුන් කියන්නේ නුවණට අධිපති දෙවිඳුන්. ඔබට අවශ්‍ය දේ ගලපා ලබා දෙන්න ගණදෙවිඳුන් දන්නවා. එමගින් ඔබගේ ව්‍යාපාර කටයුතු සඳහා තිබෙන බාධක නැති වෙනවා. තරඟ විභාග සඳහා අවශ්‍ය කරන උනන්දුව වගේම බුද්ධිය ලැබෙනවා. ඔබට විභාගයක් ජය ගැනීමට හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙන්න තිබෙනවා කියලා හිතන්න. ඔබට එය දෙවියන්ට විස්තර කරලා කියන්න පුළුවන්. ඔබ එම රැකියාව ලැබුණම විභාගයේ ජය ගත්තම ඔබට ලැබෙන යහපත ගැන විස්තර කරලා දෙවියන්ට කියන්න. ඒ සඳහා ඔබ දෙවියන්ට හොඳ බාරයක් වෙන්න. අපි දැන් බලමු ගණ දෙවියන් සඳහා බාරයක් වන ආකාරය. ඔබ ඉගෙනුම් කටයුතු කරන කෙනෙක් හෝ තරඟ විභාගය සඳහා සූදානම් වන කෙනෙක් නම් ඔබට පුළුවන් ගණ දෙවියන්ව සතුටු කරන්න. ඒ සඳහා අනෙක් අයට ඔබ දන්න පාඩම් කියලා දෙන්න පුළුවන්. අසරණ ළමුන්ට පොත් පැන්සල් ලබා දෙන්න පුළුවන්. ඔබගේ විභාගෙත් දෙවියන් වැදලා අතහරින්න එපා. ගණ දෙවියන් දන්නවා ඔබ වන්දනා කරන්නේ කුමක් සඳහාද කියලා. ඒ නිසා ගණ දෙවිඳුන්ගෙන් පළමු උදව් උපකාරය ලැබුණු පසු දිගටම වන්දනාමාන කරන්න. වන්දනාමාන කරන ගමන් ඔබත් හොඳින් පාඩම් වැඩ කටයුතු වල යෙදෙන්න. අපි දන්නවා පාඩම් කරන විට කම්මැලිකම නිදිමත පාඩම් කරන දේ අමතක වීම වගේ කරදරවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබ ගණදෙවිඳුන්ගේ නියම ප්‍රතිපදිකු වුණාම ගණදෙවිඳුන් එම බාධක ඔබ වෙත පැමිණීම නැති කරනවා. ඔබට හොඳ රැකියාවක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා එයට පළතුරු වට්ටියක් පමණක් බාර වුණු දෙවියන් සතුටු වෙන්නේ නැහැ. නමුත් එය වැරදි නෑ. ඔබට පුළුවන් නිවසේදී දෙවියන් වන්දනා කර දෙවියන්ට බාරයක් වෙන්න. ඔබගේ රැකියාව ලැබුණු පසු පළමු පඩියෙන් කොටසක් හෝ ව්‍යාපාර ලාභයෙන් දෙවියන් සඳහා පූජා කරනවා කියලා ඔබට බාර වෙන්න පුළුවන්. ඒ සඳහා ඉගෙන ගන්න දරුවෙක්ට පොත්පත් ලබා දීම, අසරණ කෙනෙකුට මුදල් අඟහිග ඇති කෙනෙකුට පිහිටවීම වගේම ගණදෙවියන් වන්දනා කරන්න කැමති කෙනෙකුට ගණදෙවි පිළිම ලබා දෙනවා වගේ ගණදෙවියන් සතුටු කරන දේවල් කරනවා කියලා ගණදෙවියන්ට බාර වෙන්න පුළුවන්. ඔබ ගණදෙවියන්ට බාර වෙලා දිනපතා ගණදෙවියන් වන්දනාමාන කරන්න. ඒ වගේම ඔබ මාංශීය රැකියාවක් සොයා ගන්නත් උත්සාහ කරන්න. ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා උත්සාහ කරන්න. එවිට ඔබ වෙත එන කරදර බාධක නැති වී ඔබගේ අරමුණු ළඟා වීමට දෙවියන් උදව් කරයි. ගණ දෙවියන් සඳහා බාරයක් වීමේදී මුලින්ම ගණ දෙවියන්ගේ ගුණ සහිත ගාථා මන්ත්‍ර ශ්‍රවණය කරන්න. රතු වර්ණයේ ලියුම් කවරයක් සොයා ගන්න. එය ඔබගේ අතේ තබාගෙන තමන්ගේ විභාග කටයුතු ජය ගැනීමට හෝ ව්‍යාපාර දියුණු කර ගැනීමේ වගේ ඔබට අවශ්‍ය කාරණේ ගණ දෙවිඳුන්ට පැහැදිලිව කියන්න. ඉන්පසු ලියුම් කවරයට පඳුරු දමන්න. දෙවියන්ට කියන්න ඔබ ඉහත කී ආකාරයට පින් කටයුත්තක් මේ පඳුරු වලින් සිදු කරනවා කියා. ඔබ ඉන්පසු එම පඳුරු මුදල් ඔබගේ පසුම්බියේ හෝ දෙවියන් අසලින් තබන්න. හැකි සෑම වෙලාවකම එම ලියුම් කවරයට පොඩි මුදලක් දමන්න. ඒ ආකාරයට පඳුරු දමා දෙවියන්ට බාර වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුවන් වෙනුවෙන් ගණ දෙවියන්ට බාර වෙන්නේ දෙමව්පියන්. එය නිදහස් කරන්නේ දෙමව්පියන්. එම නිසා ඔබ දෙවියන්ට මෙසේ බාර වෙනවා නම් තමන්ගේ දෙමව්පියන්ව මේ ගැන දැනුවත් කරන්න. ඔවුනුත් පින් කටයුතු වලට දායක කරගන්න. ගණ දෙවියනුත් එයට කැමති. විශේෂයෙන්ම අනෙක් අයට උපකාර කරන්න. නිහතමානි වෙන්න. ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණම ඔබ දියුණුවට ගමන් කරයි. එවිට ආඩම්බර වෙන්න නම් එපා. ගණ දෙවියන් එයට කැමති නැහැ. ඒ වගේම අනෙක් අයටත් ගණ දෙවිඳුන් ගැන කියන්න. තමන්ට පිහිටවුණු ආකාරය කොහොමද කියලා කියන්න. ඒ වගේම තමන්ගේ දියුණුව සඳහා ඔබ උත්සාහ වෙන්න. ගණ දෙවිඳුන් ඔබට ආශිර්වාද කරයි. එවිට ඔබට තිබෙන කරදර බාධක නැති වී ඔබගේ දියුණුවට ළඟා වීමට ඔබට හැකි වෙයි.
මේ වගේ තවත් ඝනදිවිඳුන් පිළිබඳ වටිනා වීඩියෝකින් නැවත හමු වෙනතුරු අපගේ YouTube නාලිකාව subscribe කරලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම ඝනදිවි පිහිට ලැබේවා. ඔබට සුබ දවසක්.